அதிரண சத்ய பிரதமன் ප්‍රති සංස්කරණය චමින්දු කුමාරගමගේ ප්‍රකාශය අහල්‍යා සෙනවිරත්න අද දිරණ ප්‍රධාන පුවත් සිරස්තල පළත් පළද ඡන්දයට අදාළව සජුබ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම කල්යයි ජොස්ට ටෙරිහි අල්ලස් නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි ජාතික ජනපල වේක විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියයි. පශ්චාත් බ්‍රෙක්සිට් එකකතා පිළිබඳ යුරෝප සංගමයේ සහ බ්‍රිතාන්‍ය අතර සාකච්ඡා. අද දිනන දේශීය සුවන්. The big story. චන්ද විමසීමේ පැවැත්ම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන ලබා නොදීම තුලින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙසilla ගොනු කළ පිටසම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් කල්තබා තිබෙනවා. සමගි ජනපල වේගයේ පක්ෂයේ බාලේකම් රජිත් බඳුම් බණ්ඩාර මහතා පිටසම ගොනු කර තිබුණා. මුදල් මැති ශ්‍රේණි කම්පරය තුළු කිහිප දෙනෙකු වගුත්තර කරන ලෙස නම් කරමින් ඉදිරිපත් කර තිබූ එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. එෙහිදී පෙත්සම් කර පාර්ශ්වයේ කලී ලිමකට අනුව මාර්තු මාස 3 වනදා පෙත්සම යලි කැඳවීමට ත්‍රිපුත් කළ විනිසුරු මණ්ඩල තීරණය කළ බවයි අද දින අධිකරණ වාර්තා කරුව පැවසුවේ. The big story. හිටපු අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අල්ලස් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා. අල්ලස් කොමසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ නිත්‍යශ්‍රී ලබා ගැනීමකින් තොරව අතර නඩුව ගොනු කර ඇති බැවින් ඒ පවත්වාගෙන යාමට බලයක් නොමැති බවට විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව මහාධිකරණය වෙතින් ප්‍රතික්ෂේප කළ බවයි අද දින අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අනුව පූර්ව නඩු විභාගයේ සම්මන්ත්‍රණය සඳහා ඒ මේ මාස 10 වන දින යලි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබෙනවා. 2014 වසරේදී සතුස් ආයතනයේ සේවකින් පිරිසක් පුද්ගලික කටයුතු සඳහා යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවට අල්ලස් කොමසම විසින් නඩුව කොනු කර තිබුණා. जातिक जनपल महाचार्य रंजित बंडार महतापाल व्यापार दहसुण तरुणियन बिलवीम संबंधी पवती मेम कनकाटू पलकरण ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි පක්ෂයක් විදිහට කනගාටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණයට ඊයේ ජල ප්‍රහාර කඳු ග්ලැස් ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව අපි එම පක්ෂයේ නායකතුමාටත් එවැගේම ඒකට සහභාගී වූ හැම කෙනෙකුටම අපේ කනස්සල්ල ප්‍රකාශ කරනවා දේශපාලනයට අරමුණක් තියෙනවා ඒ තමයි බලය ලබා ගැනීම බලය තබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම හැබැයි තමන්ගේ පංගුව ඕන කියලා දේශපාලනය කරන්න ගියොත් ඔවැනි අතුරු ආන්තරාවන්ට කෙන්න සිද්ධ වෙනවා මේක දෛවයේ සරදම ඒ නිසා අපි කනගාටු වෙන්නේ අපිට අපේ දේශපාලන පංගුව ඕනයි කියලා තමන් බලවත් වෙන්න කටයුතු කරන මෙවැනි දේශපාලන ව්‍යාපාරවලට අපි අවස්ථාව දෙන්න නරකයි නැවත වාරයක් මෙරටේ දහස් ගණන තරුණ තරුණියෝ බිලිවෙයිදෝ කියන බය අපිට තියෙනවා බෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජුවෙල් පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඡන්ද අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා උද්ඝෝෂණ සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඡන්ද අයිතිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සියලුම පුරවැසියන් ජන්මයෙන් ලබා ගන්නා අනිවාර්ය අයිතිවාසිකම්. ඒක ඉල්ලලා උද්ඝෝෂණය කිරීමට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අද ඡන්දය දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ सर्व बलधारी तनि पुद्गले प्रजातंत्रवादी रटक नोई प्रजातंत्रवादे मूलिक लक्षण अपे समाजे तुल विद्यमान वन्ने ने सियल्लक्म मे रजय विनाशकल्ला कम्मुतुगल्ला मे दरुणु प्रतिपल अपिट अत्विदिन्न सिदुवन्ने देशीय वशयेन विस्तरक् नेमेयि जात्यंतर मट्टमे विनाशकारी प्रतिपल अत्विदिन्न श्रीलंकावट सिदुवेनवा महाभाण्डागारे मे जनता विमुक्ति पेरमुनट हेकियावक् नोमति पव पार्लिमेंतु मंत्री एस एम चंद्रसेन महता पवसुवा
අනිත් එක බලපාල මැතිවරණ ආණ්ඩු පෙරලන කොට ආණ්ඩු පෙරලන්න බෑ ජනතා විත් පෙරමුණ කියන්නේ ආණ්ඩු පෙරලන්න තමයි මේක යොදාගන්නේ කියලා මොකද මේගොල්ලොන්ට යන් යන් අරමුණු තියෙන දැසි කොට අපි ජනාධිපතිතුමා එළවලා මහින්ද ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා එළවලා ආණ්ඩුව ගන්න ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ නැති අපි ඒක කරා ගන්න බැරි වුණා හර්ණිය අමරසූරිය ජනතා විත් පෙරමුණ මන්ත්‍රීතුමීම කිව්වා අපිට ආණ්ඩුව අල්ල ගන්න වැඩ පිළිලක් තිබෙන්නේ නැහැ කියලා ඇත්තටම ආණ්ඩුව අල්ල ගන්න ගන්න තිබුණේ ඒ සැරේ ආයේ ඒ වගේ දෙයක් මේ රටේ කෘත්‍රිම ඇතිකරන ජනතා විත් පෙරමුණට හැම වෙන්නේ නැහැ ඒ නිසා කවදා හරි එනවා නම් එන්න වෙන්නේ ඡන්දෙම්මයි පාරේ උද්ඝෝෂණය කරලා මෙතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගම්පා ප්‍රදේශයේදී සඳහන් කළේ රටට හිතකරුණු වන පාලකිය දිවත් කිරීමට මැතිවරණයක් එන තෙක් බලා සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. අරගලය කරපු කට්ටිය සමග සමීක්ෂණය කරපු ආයතන දෙකක් පොදු ජනතාවගෙන් 90%ක් අරගලයේ කිව්ව දේවල් අනුමත කරනවා කියලා සමීක්ෂණයෙන් එළි වුණා. මොකද ඒගොල්ලෝ කිව්වේ? ඉන්නේ ඔක්කොම හොරු. අවුරුදු 75ක් රට කෑවා. මේක 100%ක් මම පිළිගන්නේ 75ම රට කෑවේ නේ. රට හදපු කාලෙකුත් තිබුණා. 75ම කෑවා කියන්නේ ජීවිතය කියන්නේ. පොදුවේ අවුරුදු 75ක් අපි ඉදිරියට ගියේ නෑ. ඉදිරියට ගිය වෙලාවල් තියෙනවා. ඊළඟට ආණ්ඩුව වෙලා ඉදිරියට අඩි 10ක් ගත්තාම ඊළඟ ආණ්ඩුව වෙලා අඩි 20ක් පස්සට ඇදලා. අපේ රට මහ සාපල රටක් කියලා මම කියලා මම හිතනවා. මේ එක දැක දැක අර තරුණයන්ට බලාගෙන ඉන්න බැරුව ගිහිල්ලා රැඩිකල් වෙනසක් අවශ්‍යයි කියලා මහා කැපවීමක් කළා උද්ඝෝෂණය කළා ලක්ෂ 69ක් ගත්ත මහා ශක්තිමත් ලෙස හිටව මිලිටරි කාර්යව පෙන්නුවා ඡන්දයක් ආයෙ නිකන් ඉන්න ඕනේ නැහැ ඡන්දේ දීලා කවුරුහරි ගෙනල්ලා ඒගොල්ලෝ රට කනවා නම් ඒගොල්ලන්ව පන්නන්න ජනතාවට අයිතියක් තියෙනවා औषध नियामन कमिसमेहो संचारक मंडले अनुमति रूपलावान्य द्रव्य सह उपकरण आनयने अवसरलबादी एथेम पिरिसकट असाधारणयक्सिदुवेति बव मुदल राज्य मात्य रंजित सेमलपिटी महता पवसनवा अमात्यवरे प्रकाश कले रूपलावान्य द्रव्य आनयने अति सीमा लिहिल किरीमटा दल चक्रोलय क्याक बेवर विट सकस करमीन पवतिन पवाई අපිට සිද්ධ වුණා පිටරට ලංකාවට ගේන ද්‍රව්‍යයන් 1500ක් විතර කැසරේ නවත්තන්න. එහෙම නවත්තලා අපි ක්‍රමක්‍රයෙන් අවශ්‍යතාවය මත ඒවා නිදහස් කරා. දැන් තව 650ක් විතර නවත්තලා තියෙනවා. රූපලාවන්‍ය බඩුවරත් අපි නැවැත්තුවා. නමුත් විශේෂ ඉල්ලීම් පරිදි අපි ඉඩක් ලබා දුන්නා විශේෂයෙන්ම ඖෂධ නියාමන කොමිසමේ හෝ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව අවශ්‍ය පරිදි රූපලාවන්‍යට අදාළ ද්‍රව්‍ය ආනයනය කරන්න. හැබැයි අපි දැක්කා ඒ ආයතන දෙකේ අනුමැතිය ගැනීමේදී මේ මැද්දේ ඉන්න රූපලාවන්‍යෙන් ජීවනෝපාය සලසා ගන්නා සහෝදර සහෝදරයන් පිළිස ප්‍රශ්නේ විසඳුනේ නැහැ. ඒ නිසා අපි දැන් මේ වෙනකොට චක්‍රලේඛයක් සකස් කරමින් යනවා. විශේෂයෙන්ම මේ මැද්දේ ඉන්න පිටිසට කොහොමද මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නේ කියලා. ඔව් මෙතෙක් ගෙනාවු අවශ්‍යතාවයෙන් අතීතයේ ගෙනාවු අවශ්‍යතාවයෙන් හරි අඩක් හොගෙන ක්‍රමයක් අපි සලස්සන්න චක්‍රලේඛයේ පිළිලෙවෙමින් යනවා. මේ වෙන විට අනවසරයෙන් මෙරටට ගෙන්වන ලද රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ අඩංගු කන්ටේනර් හතරක් රේකෝ විසින් තබාගෙන ඇති බව මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීමලපිටිය මහතා සඳහන් කළා. ඒගොල්ලෝ කන්ටේනර්ස් හතරක් අඳවාගෙන තියෙනවා විශේෂයෙන්ම අවසරයක් නැතුව බ්‍රිතාන්‍ය, ඉන්දියාව, පකිස්තානය, සිංගප්පූරුව, ඩුබායි, චීන වගේ රටවලින් ගෙනාපු රූපලාවන්‍යයට අදාළ උපකරණ ද්‍රව්‍ය ආදිය. ඉතින් මේවා විනාශ කිරීම සඳහා යෝජනාවක් තිබුණා. නමුත් මේවා යම්කිසි ප්‍රමිතියෙන් යුතු ද්‍රව්‍යයන් තියෙනවා කියලා වාර්තා වුණා. ඒ නිසා විශේෂයෙන්ම ඊයේ දින ජනාධිපතිතුමාට මේක ගැන පැහැදිලි කරලා අපි අවසරයක් ලබා ගත්තා. ඉස්ලාම ඖෂධ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මේ ගැනත් තියෙනවා කොමිෂන් සභාව විසින් පරීක්ෂා කරලා ඒවා ප්‍රමිතිය යහපත් නම් අපි මේ ප්‍රසිද්ධ වෙන්දේශිය මේ රටේ වෙළඳපොළටම නිකුත් කරන්න. මෙතන තියෙනවා කෝටි 5ක විතර ද්‍රව්‍යයක්. ඉතින් අපි අලුත් චක්‍රලේඛය නිකුත් කරන තුරු මම විශ්වාස කරනවා මේ කන්ටේනර්ස් ටික තරංකාරී මිලට වෙළඳපොළට නිකුත් කිරීම තුලින් යම් ප්‍රමාණයකට මේ තියෙන ප්‍රශ්නෙට ක්ෂණික විසඳුමක් අපිට ගන්න පුළුවන් වේවි කියලා. රාජ්‍ය වීමිනදී කැදීමේ කටයුතු ආරම්භ කර ඇති බවට ප්‍රකාශව සිදු කළද මෙතෙක්ම කටයුතු ආරම්භ වී නොමැති බව ගොවීන් පවසනවා. අම්පාර හොල ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශව කළේ රුපියල් 130ක සාධාරණ මිලකට ගොවීන්ගෙන් වීමිනදී ගැනීමට රාජ්‍ය කටයුතු කළ යුතු බවයි. සාධාරණ මිලක් වෙන නම් 130වත් වී කිලෝ එක යන්න ඕන. 125 34 අපිට වී මිල හදලා දෙන්න. නැත්නම් අපි රජයට වී දෙන්නෙත් නෑ. ඇති ගබඩාව කරලත් නෑ. කොහෙද රජයෙන් වී ගන්නවා කියන්නේ? එහෙම කියනෝ නම් ඉතින් අපිත් ගිහින් දෙනවා. රජයෙන් ගන්න ආවොත් එහෙම මේකේ තවත් ගානක් එක යට හුලං කරලා වේලලා වේලලා ඒකත් දාලා දෙන්න. රුපියල් 67 ආවා වී. රුපියල් 10000 ගන්න වී දීලා ගෝයන් කපන්න 20000 දෙනවා අක්කරේට. ඒ වගේ දීලා ඉතුරු වෙන්නේ මොනවද? මොකක් කන්නේ අමිතිලා ගෙවල්ල තමයි මේවා. අපි ගියානේ මේ කලපිටවල සම්පූර්ණයෙන්ම දෙන්නකෝ. ගබඩාවක් ගහලා 100ර ගන්න प्रादेशिक
පිරිතී ගැනීමේ කටයුතු ආරම්භ කර තිබවයි. දැනටමත් පොළොන්නරුව පාර සහ ත්‍රිකුණාමල යන ප්‍රදේශවලින් වීමිරිතී ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර මෙවර සිට 60කට වඩා බඩිරිකු වස්වන්න අඩු වී ඇති බැවින් බඩිරිකු සඳහා වැඩි මිලක් ලබා දීමට පියවර ගත යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් මහතා සඳහන් කළා. මේ පාරත් බඩේරිඟු වල අස්වැන්න 100ට 60කට වඩා අස්වැන්න හානිය තියෙනවා. ඒ නිසා අපි කියන්නේ දැන් මේ වෙනකොට වෙළඳපොලේ බඩේරිඟු 60 කිලෝ එකක් මිලදී ගන්නේ රුපියල් 110 120 130 එකෙක් ගණන් වල. අපි කියන්නේ බඩේරිඟු අක්කරයක් වගා කිරීමට ගියපු වියදමට සාපේක්ෂව අස්වැන්න ලැබිලා නැහැ. වෙනදට බඩේරිඟු අක්කරයකින් බඩේරිඟු 60 කිලෝ 3000 4000 අතර ප්‍රමාණයක් ගන්න. අඩු ගානේ අපි කියමු 2500ක් තිබ්බා කියලා. 2500ක් රුපියල් 100 ගානේ හරි 85 ගානේ දුන්නොත් නම් 250000ක් විතර හමු වෙනවා. එතකොට වියදම් කරපු මුදල පිය වෙනවා. මේ පාර අක්කරයකින් ගන්න පුළුවන් අස්වැන්න ප්‍රමාණය අපේ 100කින් දැකපොදී කිලෝ 500ට අඩුයි. අපි කියන්නේ මේ පාර මේ අස්වැන්න හානියත් එක්ක මේක ආණ්ඩුවෙන් වැඩපිළික් හදන්න ඕනේ මේ අස්වැන්න හානිය සඳහා. ජාතික ඉන්ධන අවසර පත්‍රයේ අප්‍රේල් 10 වෙනිදා සිට අහෝසි කිරීමට මේ දක්වා තීරණයක් කර නොමැති බව අමාත්‍ය කංචුඩ විජේසේකර මහතා පවසනවා. එම අවසර පත්‍රය හරහා ලබා දෙන ඉන්ධන කෝටා විහිළ නැංවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කරමින් සිටින බවයි ට්විටර් පණිවිඩයක නිකුත් කරමින් ඔහු සඳහන් කළේ. ඉදිරි මාස කිහිපය තුළ ජාතික ඉන්ධන අවසර පත්‍රය සම්බන්ධයෙන් අදලංශ සමග සාකච්ඡා කරන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙනවා. තම දරුවන් දෙදෙනා පාලම මත තබා බෙන්තර පාලමෙන් පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවක් බේරාගෙන තිබෙනවා. එල්පිටී උරගස්මහන්ති ප්‍රදේශයේ පදිංචි වෙදාල කාන්තාව තම සැමියන් සමග පැවති ආරවුලක් මත පාලමෙන් පැන ඇති බවයි පොලිසිය පැවසුවේ. ඇයි බේරා ගැනීමට ජීවිත ආරක්ෂක භටයෙකුට හැකිව තිබෙන අතර මෙවර විට දල කාන්තාව බලපිටි රෝහලේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වුවත ඇයි වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කරවීමට නියමිතයි. දසහැවරදි සහවරුදු එකහමාරක් වයස ඇති දරුවන් දෙදෙනා අලුත්කම පොලිසියේ ළමහා කාන්තා කාර්යශ්‍රී නිලධාරීන් භාරයෙන් වදව ඇති බවයි වාර්තා වන්නේ. ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය මගින් සිදුකරන නිෂ්පාදන සඳහා වැඩි අවධානය යොමු කළ යුතු බව පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. සුවදායි භූමි දර්ශන ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා අනුරාධපුරයට ගිය අවස්ථාවේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කිරීමට වජ්‍රයේ මෙවර විට පියවරගෙන ඇති බවයි. ප්ලාස්ටික් පොලිතින් පිළිබඳව අපි විශාල තීරණ වලට ගිහිල්ලා තියෙනවා. මේ රට ප්ලාස්ටික් පොලිතින් වලින් රටම වැහෙන තත්යකට අදපත් වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් අනවශ්‍ය දේ ප්ලාස්ටික් පොලිතින් වලින් හදන්න පටන් අරගෙන තියෙනවා. දැන් සති දෙකකට ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලය විසින් තහනම් කරනු ලැබුවා යම් කිසි එකවරක් පමණක් භාවිතා කරනු ලබන ප්ලාස්ටික් නිෂ්පාදන කීපයක්. එකක් තමයි ප්ලාස්ටික් එහෙම නැත්නම් පොලිතින් මල් මාලා. ඊළඟ එක තමයි ප්ලාස්ටික් ඉන්දියාප්ප තට්ටු. දැන් මේක තහනම් කරාම කිසිසේත්ම අපිට හිතන්න හොඳ නැහැ ඊළඟට ඉන්දියාප්ප නැති වෙයි කියලා. ඕනෑම තරම් පිරිස් එක්කහු වෙලා ලංකාව මේ භූමිය තුල මේ ඉන්දියාප්ප තට්ටු හදයි. විශේෂයෙන් ජනතාව දැනගන්න එක හොඳයි. මෙන්න මේ දේවල් තහනම් වෙනවා කියන්නේ කියලා. අපි මේ ප්ලාස්ටික් සම්බන්ධයෙන් ඊට වඩා එහා ගැඹුරින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නව බ්‍රෙක්සිට් එකකතාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අක්‍රමාත්‍ය ඍෂි සුනක් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලියන් අතර සාකච්ඡා අද පැවැත්වෙනවා. උතුරු අයර්ලන්තයේ සඳහා වන නව එකකතාව පිළිබඳ අද පත්සරුවේ පවත්වන සාකච්ඡා සංකීර්ණ වනු ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමේ නිවත්වීමෙන් පසු උතුරු අයර්ලන්තයේ සම්බන්ධයෙන් වෙනම එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා තන සාකච්ඡා පැවැත්වෙනවා. නව එකඟතාවට අනුව උතුරු අයර්ලන්තයේ විසින් එම යුරෝපා සංගම් නීති දිගටම අනුගමනය කිරීමට අපේක්ෂා කරනවා. අද දිනන ප්‍රවෘත්ති සමප්තයි. මේලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනයේ පසු 6ට. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශනයේ පසු 1ට බලාපොරොත්තු වන්න.